අපේ පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමනි, අපේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සුජීව සේනසිංහ හිටපු රාජ්‍ය ඇමතිතුමනි, කළුතර දිස්ත්‍රික්කයට නායකත්වයක් සපයන අජිත් පෙරේරා හිටපු ඇමතිතුමනි, බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක නායනක රංවැල්ල මැතිතුමත්, කළුතර දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් හැටියට සහභාගි වන ජගත්විතාන මැතිතුමා, පීවී අබේරත්න මැතිතුමා, අම්ජාඩ් මැතිතුමා ඇතුළු සියලුම ප්‍රාදේශීය නායක නායිකාවනි, මේ ජනරැලියට පැමිණ සිටින ආදරණීය දෙමව්පියවරුනි, මිත්‍රවරුනි, මීට මාස කීපකට ඉස්සෙල්ලා අපේ පාක්ෂිකෝ ඇහුවා ජනාධිපති වර්ණ තියයිද කියලා. අපි දිගටම කිව්වා ජනාධිපතිවරයා මොන වෙට්ටු දාන්න හැදුවත්, විවස්ථාවේ මොන සිදුර හොය හොය රිංගන්න හැදුවත්, මේ මැතිවරණයෙන් එතුමාට රිංගන්න බෑ, ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම තියෙනවා කියලා අපි කිව්වා. එතකොට අපේ පාක්ෂිකෝ ඇහුවා අපට දිනන්න පුළුවන් වෙයි නේද කියලා. මොකද හේතුව, අපේ නායකතුමා රට පුරා ගමන් කරමින් සක්වල වැඩසටහන යටතේ පාසල් වලට සූරු පන්ති කාමර බෙදමින්, බස්සත බෙදමින්, රෝහල් වලට උපකරණ බෙහෙත් ඖෂධ ලබා දෙමින් එතුමා රට පුරා යනකොට අපේ ප්‍රධාන ප්‍රතිවාදීන් පාළු පිට්ටනියකට වෙලා තනියම සෙල්ලම් කරමින් හිටියා. ඒ සෙනග පෙන්න ෆේස්බුක් එකෙන් ජනාධිපති වෙලා ඇමති මණ්ඩලෙකුත් පත් කරගෙන සිහින ලෝකෙක ජීවත් වුණා. අපි එදත් කිව්වා ජනාධිපති වර්ණයක් ආවහම සැබෑ සතන තියෙන්නේ ෆේස්බුක් එකේ නෙවෙයි, සැබෑ සතන තියෙන්නේ ජනතාව එක්කයි, මහපොළොවයි සැබෑ සතන තියෙන්නේ කියලා අපි ඒගොල්ලන්ට කිව්වා. මිත්‍රවරුනි, දැන් අපි මේ ඡන්ද සටන පටන් ගත්ත විතරයි නායකතුමා යන තැන රොද බැඳගෙන ජනතාව ඒකරාශී වෙන හැටි තමුන්නාසල අපි හොඳට දකිනවා. මේ වෙනකොට රට පුරාම ජනතා රැල්ල ගොනු වෙලා තිබෙන්නේ අපේ නායක සජිත් ප්‍රේමදාස ළඟයි කියලා මම තමුන්නාසල මතක් කරනවා. ඒ නිසා තමයි පිට්ටනියේ තනියම සෙල්ලම් කරපු උදවිය දැන් පල්ලම් බැහැගෙන යන්න පටන්ගෙන තියෙන්නේ. රට පුරාම එක හඬින් ආන ආන මිනිහා කතා කරන කෙනා මොකද්ද කියන්නේ? අද වෙනකොට කවුරු ඉල්ලුවත් දෙවෙනි තැනට තුන්වෙනි තැනට තමයි ඒගොල්ලෝ සටන් කරන්නේ. පළවෙනියා වෙන එක වළක්වන්න බෑ. සජිත් තමයි නියත ජනාධිපති කියන එක අද මේ රටේ ජනතාව කතා වෙන්න පටන්ගෙන තියෙනවා. ඒ අස්සේ අර අපේ හිටිය හාදියෝ දෙන්නෙක් තුන්දෙනෙක් ටෙලිෆෝන් එකෙන් කතිරේ ගහලා තමුන්නාසලගේ පීටෙන් පාර්ලිමේන්තුවට රිංගලා නායකතුමාගේ ආශිර්වාදයෙන් මන්ත්‍රීකම් අරගෙන ජනාධිපතිතුමා ගාවට කරණම් ගහපුවායි. ඒ හාදියෝ ජනාධිපතිතුමාට දුන්න නියම ලණුවක් සර් බය වෙන්න එපා, අපි ආවා වගේම අපි හිතානිතර පෙන්නනවා, සජබේ පළුවක් ගලවලා පෙන්නනවා කියලා
ලනු දුන්නා. දරිතන කිව්වා ආයෙයි අපි ගන්නල පෙන්නන්න දාදරස්තරෙක් කියලා කිව්වා. ඒකත් බැරි වුණා. මේ පළවෙනි දවසේ අපේ UNP වේදිකාවට සජබේ 10ක් 12ක් ගෙනලා පෙන්නනවා කියලා පුරසාරම් ගෙනෙව්වා. අන්තිම මොහොත දක්වා අච්චරයිනවා මෙච්චරයිනවා අරයත් වෙනවා මෙයත් වෙනවා කිය කිය ජනාධිපතිතුමාට දෙන්න පුළුවන් ලොකුම කඹේ ලනුව දුන්නා. මොකද්ද වුනේ? වරදාන වර ප්‍රසාද වලට අපේ මිනිස්සු හෙල්ලෙන්නේ නැති බව දැන් පෙන්නගෙන යනවා. අන්තිමට අපෙන් පැනලා ජනාධිපතිට ලනුව දීලා හිටපු ඒ හාදීට මන්ත්‍රී පත්තමක් නැති වෙලා ඇමතිකමක් නැති වෙලා පැදුරු කොට්ටක් කුලගෙන ගෙදර යන හැටි සත්‍යකර ඉස්සර දැක්කේ නැද්ද කියලා මම තමුන්නාස්සෙන් අහන්න කැමතියි මිත්‍රවරුනි. රට බංකොලොත් කරන්න දායක වෙච්ච කණ්ඩායමක් ගජ මිතුරන්ට අසීමිත බදු සාන දෙනකොට අධ්‍යක්ෂ මුස්තපු හාදියෝ රසායනික පෝරක රයින් තහනම් කරන්න අධ්‍යක්ෂ මුස්තපු මිනිස්සු බාල බෙහෙත් ගනුදෙනුවගෙන සජිත් ප්‍රේමදාස නායකතුමාත් එක්ක අපි හිටපු සෞඛ්‍ය මෙදෙර විරුද්ධ විශ්වාස බංග යෝජනාව ගෙනහම අධ්‍යක්ෂ මුස්තලා අපේ යෝජනාව පරද්දලා ඖෂධ ගනුදෙනුව කරපු උදවිය හරි කියලා අත උස්සපු උදවිය ජනාධිපතිතුමාට සෙට් වෙලා කියන්න පටන් ගත්තා. ජනාධිපතිතුමාට අපි සහය දෙන්නේ අපිට දොට්ට බහගන්න බැරුව ඉන්නකොට ආණ්ඩුවේ මැතිවරු හැදීර අපිට දොට්ට බහගන්න බැරුව හැංගිලා ඉන්නකොට අපේ රෞෆකි මැතිතුමාත් ගෞරවයෙන් පිළිගන්න කියලා මම තමුන් ආසර කියනවා. එදා ඒ විශ්වාස භංගෙදී ඒ ඇමතිවරයා වෙනුවෙන් අත උස්සපු උදවිය ජනාධිපතිතුමාට සෙට්ටලා අලියගේ නැට්ටේ එල්ලිලා උත්සාහ කරා දැන් ලලිත් තෙල්ලාවල මැතිතුමත් මේ ස්ථානට පැමිණෙන බව අපට පේන්න තිබෙනවා. අර හාදෝටික කිව්වා ජනාධිපතිතුමාට තමයි අපේ සහය කියලා. ඒගොල්ලෝ අලියගේ නැට්ටේ එල්ලිලා ජනාධිපතිගේ වැල් පාලමෙන් එකඩ වෙන්න උත්සාහ කරනවා. මම අද බණ්ඩාරගමදි කිව්වා කියලා මතක තියාගන්න. සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දෙ දීලා 22 වෙනිදා ප්‍රතිඵල ඇවිල්ලා සජිත් ප්‍රේමදාස විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනකොට ජනාධිපතිතුමාත් එක්ක වැල් පාලමෙන් එකඩ වෙන්න හදපු හදීන්ට වැලේ වැල් නැති වෙන තත්ත්වයක් උදා වෙනවා කියන එකත් මම තමුන්නාන්සේට මතක් කරන්න කැමතියි. මිත්‍රවරුනි, දේශපාලන වශයෙන් දිත්ත ධම්ම වේදනීය කර්ණ පරිසන්දෙන හැටිත් අපි දැන් දකිනවා. බලන්න රාජපක්ෂ සැලුන් එකේ සැලෙන් දොර දෙපත්තට හැරෙන දොරක් හැදිරලා දා පාවිච්චි කරපු හැටි
මහින්ද මහත්තයා කිව්වා අපේ සැලොන්දර හැරලා තීන්න ඕන කෙනෙකුට යන්නත් පුළුවන් එන්නත් පුළුවන් කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට රාජබක්ස සැලොන් එකේ සැලොන්දර හැරෙන්නේ එළියට විතරයි. එළියට හැරුණාට පස්සේ ඇතුළට යන ලොක් එක පැනලා ඒක ආපස්සට හැරෙන්නේ නැති දොරක් බවට පත් වෙලා තිබෙනවා. මිත්‍රවරුනි, කතිකාව රහසක් දැන් වේදිකාවට එන නිසා මම වැඩි වෙලා කතා කරන්න අවශ්‍යයි කියලා කල්පනා කරන්නේ නැහැ. බලන්න ජනාධිපතිතුමාට වෙච්ච දේ. ජනාධිපතිතුමා ජනාධිපති වුණේ මහජන ජනෙන් නෙමෙයි. එතුමාට කලාපාරක් ලැබුණේ පාර්ලිමේන්තුව ඇතුලේ කෝට්ටු 134ක් ඡන්දේ දීපු නිසා ජනතා ඡන්දේ නැතත් පාර්ලිමේන්තු ඡන්දෙන් අනුප්‍රාක්තික ජනාධිපති හැටියට එතුමා පත් වුණා. දැන් එතුමා හිතන් ඉන්නවා වරදාන වරප්‍රසාද දීලා කීප දෙනෙක් අරගෙන එතුමා ගාවට අරයත්තාව මෙයත්තාව කියලා පෙන්නලා ජනාධිපති පුටු යාපව වාඩි වෙන්න පුළුවන් කියලා. එතුමා දන්නේ නැහැ. එතුමා හිතන් ඉන්නේ අර පාර්ලිමේන්තුව ඇතුලෙන් ජනාධිපති වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි වැදගත් උනේ. එතුමා ඒ නිසා වරදාන වරප්‍රසාද දීලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අරගැනීමේ සටනක නිරත වෙලා ඉන්නවා. අපේ නායකතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එහෙට මෙහෙට කරන එක වෙනුවට හැම මොහොතකම පොදු ජනතාව අතරට ගිහිල්ලා මේ ඡන්දෙන් ජනාධිපති වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ ඡන්දෙන් නෙවෙයි, මම ජනාධිපති වෙන්නේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පොදු මහජනතාවගේ ඡන්දෙන් කියන එක පෙන්නමින් ජනතාව ඒක රාශී කරගෙන යනවා. ඔන්න දෙන්නගේ වෙනස. අරයා පාර්ලිමේන්තුවලුගේ දිපෙන්නන්න හදනවා, අරයා ආවා මයාවා කියලා පෙන්නන. අපේ නායකයා පොදු ජනතාව අතරට ගිහිල්ලා ජනතාව ඉන්නේ මා සමගයි කියලා ජාත්‍යන්තර ලෙවෙන්කට කටයුතු කරනවා කියන එක මම තමුන්නාසර කියන්න කැමතියි. මිත්‍රවරුනි, අද වෙනකොට දිනන අපේක්ෂකයා බවට අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරව කරන සමීක්ෂණවලිනුත් තානාපති කාර්යාලවලින් කරපු විමර්ශනවලදී ඔප්පු වෙලා හමාරයි දිනන්නේ සජිත් ප්‍රේමදාසයි කියන එක මිත්‍රවරුනි. අද වෙනකොට දිනනවා විතරක් නෙමෙයි රට දිනවන්න, ජනතාව දිනවන්න අවශ්‍ය කරන සැලසුම් සහ වැඩපිළිවෙළ දින එකම නායකයා සජිත් ප්‍රේමදාසය කියන එක ඔප්පු කරලා තිබෙනවා මිත්‍රවරුනි. ඒ වැඩපිළිවෙළ දියත් කරන්න ශක්තිය තියෙන නායකයා විතරක් නෙමෙයි, විරුද්ධ පක්ෂයේ ඉඳගෙන වැඩ කරලා බලපු නායකයා විතරක් නෙමෙයි, ඒ සඳහා අවශ්‍ය කරන දක්ෂම කණ්ඩායම උගත්ම පිරිස පළපුරුදුම පිරිස දෑත පිරිසිදු මිනිස්සු ඉන්න කණ්ඩායම ඉන්නේ සජිත් වතාය කියන එක අද වෙනකොට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ජාත්‍යන්තරව කරන සමීක්ෂණවලදී තානාපති කාර්යාලවලින් කරන විමර්ශනවලදී දේශීය කරන සමීක්ෂණවලිනුත් ජනාධිපති වරනේ ජයග්‍රහණය සජිත් ප්‍රේමදාසටයි කියලා අද සනාත වෙලා තිබෙනවා. එනම් මිත්‍රවරුනි, කතිකාව රාශියක් ඉන්න වෙලාවේ මම ඊට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද බණ්ඩාරගම නායක අපේක්ෂකතුමා, අපේ සංවිධායකතුමා උදේ වරුවේ වෙලා සාර්ථක රැස්වීමක් මේ නගරේ පවත්වන්න කටයුතු කරලා තිබෙනවා. මේ මැතිවරණය තමයි අපි මහන්සි වෙන්න ඕන. අපේ අප්සාරි තිලකරත්න මැතිණියත් දැන් මේ වේදිකාවට පැමිණෙනවා. අපේ ක්‍රිකට් නායක හිටපු හෂාන් තිලකරත්න මැතිතුමාගේ භාර්යාව. අද බලන්න හැම ජාතියක්ම ඉන්නේ අපිත් එක්ක,
හැම ආගමකම නායකයෝ ඉන්නේ අපිත් එක්ක. ඊයේ මං බැලුවන් ඉන්දියා කුරුණෑගලදී සියලුම බලවේගේ අපේ වේදිකාවේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ක්‍රිකට් නායකයෝ එක්කෙනා නෙමෙයි ක්‍රිකට් නායකයෝ දෙන්න අපේ වේදිකාවේ ඉන්නවා. ඒ වගේම හමුදාපතිවරු හිටපු දෙන්න අපේ වේදිකාවේ හිටියා. හැම අංශයකින්ම සජිත් මාත්‍ය වටා ද එකතු වෙලා තිබෙනවා. තවදුරටත් ජාතිවාදය වපුරලා ආගම්වාදය උස්සලා වෙන වෙන ભેද හදලා මේ රටේ බලය ගන්න එක දැන් අවසානයි. සජිත් වෙන්නේ සියලු ආගම් සියලු ජාතීන් එකතු කරපු එක්සත් ලංකාව හදන නායකයෙක් හැදිලා කියන එකත් මම ප්‍රකාශ කරනවා මිත්‍රවරුනි. එහෙනම් නායනකලා වගේ සංවිධායකවරු තියෙන වේදිකාවක මම කියන්න කැමතියි අපේ සටන තියෙන 21 වෙනිදා අපි සියලු දෙනාම ගැම්ම දාලා මාංශි වෙලා වැඩ කරලා ඡන්ද අරගෙන නායකතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරාම මේ අවුරුදු අවසන් වෙන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තු ඡන්දෙත් දෙනවා වැඩි කල්ලන්නේ ඉස්සෙල්ලා පළාත් පාලන ඡන්දෙත් දෙනවා. ඒ හැම ඡන්දයක්ම ජයග්‍රහණය කරන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ මේකේ ලබන විශිෂ්ට ජයග්‍රහණයේ මතයි කියන එක මතක තියාගෙන කටයුතු කරන්න. ඊළඟ පාර්ලිමේන්තුවේදී නායනකල වගේ දැනුගත් තරුණයෝත් පාර්ලිමේන්තුවට වන්න තමන්නාසයට එතකොට හැකියාව ලැබෙනවා කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාට ජය වේවා කියලා මගේ වචන ස්වල්පය අවසන් කරනවා.